ඇගුම් පිබිදෙනා හිත් පුරවනා ඇස පිරවනා පිනිබිම් දිසිරන මේ අල්මෝදේ ජීවිතයට ඉඩ දෙන්න අයිබුවන් සුබ දවසක් මේ ඔබේ ජීවිතයට ඉඩ දෙන්න ඔබ ගෙදර ඉන්නේ ආදරණීය අම්ම කෙනෙක් විදියට හරි තාත්තා කෙනෙක් විදියට හරි සමහර විට ඔබේ දරුවා රෝගී වෙලා ඇති ඔව් හෝ ඇයව බලා ගන්නට ඔබ සමහර විට ගෙදර ඇති එහෙම නැත්නම් ඔබ රෝගියෙක් වන්නට පුළුවන් ඔබේ රෝගී තත්ත්වයේ හින්දා සමහර විට ඔබ ගෙදර ඉන්නවා වන්නටත් පුළුවන් මෙම රෝගියා කළමනාකරණය කරන්නට හරි රෝගයට ප්‍රතිකාර ලබා ගන්නට හරි ඔබ ගෙදර ඉන්න ගමන්ම මේ රෝගයට අලුත් ප්‍රතිකාරයක් හොයා ගන්නට එහා සම්බන්ධව කරන අව පරිශ්‍රණයකට වගේ දෙයකට ඔබට සම්බන්ධ වන්නට පුළුවන් නම් එය ඔබට විතරක් නෙවෙයි රටට විතරක් නෙවෙයි රටේ හෙටට පොදු මහජනතාවට සියල්ලන්ටම ඉතාමත් වැදගත්. එවන් වූ පරිශ්‍රණ සම්බන්ධයෙන් අලුත් සංකල්පයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නයි මේ සූදානම. ඒ සඳහා අපිත් එක්ක එකතු වන්නේ ජාත්‍යන්තර මට්ටමේ පරිශ්‍රකයෙක් එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය චිකිත්සාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා මහාචාර්ය අතුල සුමතිපාල මහතා ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ආයිබන් මහාචාර්යතුමනි අද්වා ශ්‍රී ලංකා පරිවර්තන සහ සංවර්ධන ආයතනය මොකක්ද මේ ඔබ තමයි එහි සමනිර්මාතෘවරයා පත්මන් අධ්‍යක්ෂවරයා අපි නව දැනුම නිෂ්පාදනය කරන්න පරිශන හරහා තනිකාබරේ පටන් ගත්ත ආයතනයකින් පටන් ගත්ත ගමන කවුරුදු 20ක් තිස්සේ සුවිශේෂ වශයෙන් ගත්තාම අපේ රට තුළ සෞඛ්‍ය පරිශන කිරීමට පටන් ගත්ත ආයතනයක්. අපි ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒකෙදි ජාතික වශයෙන් බලපෑම් කර හැකි සහ ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කර හැකි පරිශන කරන්න තමයි අපි ආයතනය ගොඩනැගුවේ. මමත් තව මයත් එක්ක එක කාලෙ සමකාලීන වෙච්ච වෛද්‍යවරු 5-6 දෙනෙක්ගේ. දැන් අපේ රටේ පරිශන පිළිබඳව කතා කරන විට ඔබතුමා මොකද ජාත්‍යන්තර මට්ටමේ පරිශන පිළිබඳව මේ කාරණාව මනාව දන්න හින්දා අහන්නේ අපේ රටේ පරිශනවල මට්ටම මොන වගේද ජාත්‍යන්තර මට්ටමත් එක්ක සංසන්දනය කළ බලද්දී අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉතා උසස් මට්ටමේ පරිශන කරන පරිශකයෝ ඉන්නවා හැබැයි අවාසනාව තමයි මුළු ලෝකෙම ගත්තම භූගෝලීය වශයෙන් ගත්තාම මුළු ලෝකෙම භූමි ප්‍රමාණයෙන් 90%ක පරිශන කරන්නේ 6%යි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මානසික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සංගරා පහක් අරන් අවුරුදු 5ක විශ්ලේෂණය කරලා බැලුවා මේ කොහෙන්ද පරිශන නව දැනුම එන්නේ කියලා. එතකොට 6%යි භූගෝලීය වශයෙන් රටවල් වල. එතකොට 90%ක් පරිශන එන්නේ බටහිර රටවල් වලින්. අපි හිතුවා මේක සමහරට මානසික සෞඛ්‍ය නිසා වෙන්න ඇති කියලා සමස්ත වෛද්‍ය පරිශන පිළිබඳ බැලුවාම ඒත් 6%යි පරිශන කරන්නේ ලෝකේ. එතකොට ඒ මට්ටමෙන් ගත්තාම මහා බරපතල විෂමතාවයක් තියෙනවා නව දැනුම නිෂ්පාදනය කිරීම. දැන් විශේෂයෙන් ගත්තාම බටහිර දැනුම් ප්‍රතිකාර පදනම් වෙච්ච පරිශන කෙරෙන්නේ බටහිර රටවල් වල. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම ලංකාව විතරක් නෙමෙයි සමස්ත ලෝකෙම මේ විෂමතාවය බෙදීම තියෙනවා හුඟක් ඓතිහාසික කරුණු උඩ. මොකද නව දැනුමට ඓතිහාසිකම් කියන්නේ බටහිර රටවල්නේ. ඉතින් ඒ අවාසනාවන්ත ඉරණමේ කොටස්කාරය වශයෙන් අපේ රටෙත් පරිශන කරන ප්‍රමාණය මදි. නමුත් පොදුවේ ගත්තහම යම් ප්‍රවණතාවයක් තියෙනවා මේ විෂමතාවය වෙනස් කරන්න අපි වගේ පරිශකයෝ ලංකාවේ ඉන්දියාවේ පකිස්තානයේ දියුණු වන රටවල් වල යම් පෙළ ගැස්මක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අර ප්‍රවණතාවය වෙනස් වෙමින් පවතිනවා. හැබැයි පෞද්ගලිකව ගත්තහම රට පිළිබඳවවත් ජාතික ජාත්‍යන්තරව ගත්තහමත් මේ දියුණු වන ලෝකයේ කරන රටවල් වල කරන පරිශනවල ප්‍රමාණය පිළිබඳ මට එච්චර සෑහීමකටපත් වෙන්න බෑ. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම ඒ සුළු පරිශන ප්‍රතිශතය තුළ කෙරිලා තියෙන පරිශන සමහර ජාත්‍යන්තර බලපෑම් කළ හැකි පරිශන බවට පත් වෙලා තියෙනවා. ඒවා උඩ ඇත්තටම බටහිර රටවල් වල පවා ප්‍රතිකාර විධික්‍රම වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විභවයක් තියෙනවා මේ පරිශන සංස්කෘතියක් ගොඩනගලා දැවැන්ත විහිදුණු පරිශන නවදනුම නිර්මාණය කළා ජාතික වශයෙන් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් පවා රෝගීන්ගේ ප්‍රතිකාර ක්‍රම විදි සඳහා බලපෑම් කරන්න. විශේෂයෙන් ගත්තාම අපි ලංකාව කියන්නේ ලෝකයේ පැරණිම රෝහල් තිබිච්ච රටනේ ලෝකේ. ඊළඟට දැන් ශල්‍ය වෛද්‍ය උපකරණ තියෙනවා අද පාවිච්චි කරන උපකරණ අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා අපේ රටේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් එහෙම
රටක් මේ. එහෙම ඉතිහාසයක් තියෙන තැනක්. හැබැයි අපි ඉතිහාසය ගැන දේවල් කියක ඉන්නව මිස මේ නව දැනුම හඹා යන එකට ප්‍රමාණවත් ලෙස අවතීර්ණ වෙලා නැහැ කියන තැන තමයි අපි. මම ඔබතුමා බෙහෙවින් අගය කරනවා එතනදී. මොකද සාමාන්‍යයෙන් අපි රට ගියාට පස්සේ අපේ රටේ දේවල් එච්චර අගය කරන්නේ නැහැ. ඔබතුමා ඒක කෙලින්ම ප්‍රකාශ කරනවා. අවුරුදු දහස් ගානකට පෙර අපේ රටේ තිබ්බ මේ සංස්කෘතිය. ඒ දේවල් සොයාගෙන යන්නටයි අපි පරිශ්‍රණ කරන්නට ඕනි කියලා. පැහැදිලිවම. ඒ කියන්නේ ඒ රෝහල් පමණක් විතරක් නෙමෙයි. ලෝක ඉතිහාසය ගත්තහම වෛද්‍ය ක්‍රම පුරාණ රජවරුන්ට ඉඳලා තියෙනවා වෛද්‍යවරු 4-5 දෙනා. අපි දන්න බුද්ධදාස රජුරෝ සත්තුන්ට බෙහෙත් කරා. වෛද්‍ය ආචාර ධර්ම මේ සමස්තය ගත්තහම අවාසනාවකට අපේ දැනුම සමහර වෙලාවට බටහිරට ගිහින් අලුත් බෝතලේ අලුත් ටොනික් එකක් විදිහට එනවා. දැන් විශේෂයෙන් ගත්තහම මම මනස පිළිබඳ කොග්නිටිව් බිහේවියර් තෙරපි කියලා කියන ප්‍රජානන වෛද්‍ය චිකිත්සාවේ මූලධර්ම සංකල්ප පදනම් වෙලා තියෙන බුදුදහම මත. ඒ කියන්නේ මිනිස්සු හිතන ක්‍රමය වෙනස් කිරීම මගින් චර්යා වෙනස් කරන්න පුළුවන් කියන සල්කම්පෙත් එක්ක කොග්නිටිව් බිහේවියර් තෙරපි කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒකේ ඇරන් බෙක් කියන බටහිර විශේෂඥයා කියනවා මම බෞද්ධ සංස්කෘතියෙන් ආභාෂය ලැබපු පුද්ගලයෙක් කියලා. ඉතින් බොහොම සරල උදාහරණයක් වෙනනම් කිසා ගෝතමී ඔබතුමා දන්නෝ දරුවා මරුණම බුදුහාමුදුරන් ගාවට යනවා පණ දෙන්න කියලා. බුදුහාමුදුර මුකුත් කිව්වේ නැහැ, කිව්වේ මැරිච්ච නැති ගෙදරකින් අබ ටිකක් ගේන්න කියලා. මෙයා යනවා ගෙයින් ගෙට. බුදුහාමුදුර පාවිච්චි කරා චර්යාවක්. එයා ගෙයින් ගෙට ගිහිල්ලා තේරුම් ගන්නවා මැරිච්ච නැති මිනිස්සු නැහැ. මොකද්ද? මනස වෙනස් කිරීම. මේක තමයි සරල දේ. ඉතින් ඒක නිසා මම දැඩි ලෙස අපේ සංස්කෘතිය, සભ્યත්වය, දැනුම පිළිබඳ විශ්වාස කරන කෙනෙක්. මම බටහිර රටක ජීවත් වෙන්නේ මගේ උවමනාවට නෙමෙයි. ඒක වෙනම කතන්දරයක්. මේක අවස්ථාව නෙමෙයි ඒක කතා කරන්න. ඒක නිසා මම හිසේ සිට පාදාන්තය දක්වා ශ්‍රී ලාංකිකයෙක්. මම අදටත් ගමන් කරන්න ශ්‍රී ලාංකික ගුවන් බලපත්‍රයකින්. හැබැයි බටහිර රටවල ඉන්නවා විශේෂයෙන් බටහිර විශේෂඥවරු මේ ලංකාවේ ඉතිහාසයේ සෞඛ්‍ය අපේ හැකියාව ගැන අගය කරන උදවිය. ඉතින් ඒකත් එක්ක මේ දැවැන්ත විශ්වාසයකින් මේ රට තුල අලුත් පරිශ්‍රණ සංස්කෘතියක් ගොඩනගන්න ඕන කියන එකේ මගේ සොච්චම මම කරනවා. තව අපේ ඒ වගේ අදහස් තියෙන පයිදුර ප්‍රමාණයක් එක්ක අපි ජාත්‍යන්තර විශේෂයෙන් කොග්නිටිව් බිහේවියර් තෙරපි කියන එක සම්බන්ධයෙන් අපි ලාංකීය පරිශ්‍රණ කරපු දේවල් අද ජාත්‍යන්තර තලයට ගෙනihin තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ බටහිර ඉඳලා මෙහාට දැනුම එන එකනේ. අපි යම් ප්‍රමාණයකට ඒක අනිත් පැත්තට හරවන්න සමත් වෙලා තියෙනවා කියලා මම බොහොම නිහතමානීව කියන්න කැමතියි. මචන් උතුනේ පසුගියදා සම්මාන දෙකක් ලැබෙනවා. ඒ මොන වටද? ඒ ජාතික විද්‍යා සභාවෙන් මට දුන්නා විශිෂ්ට පරිශ්‍රණ නායකත්වය කියන සම්මානය. ඒ වගේම අපේ ආයතනට හම්බුණා කුසලතා සම්මානයක්. අපි අවුරුදු 20ක් තිස්සේ කරලා තියෙන පරිශ්‍රණ වලට විශේෂයෙන් ඔබතුමා දන්නවා ඇති විශේෂයෙන් සිරසනාලිකාවේ මම සුනාමියෙන් පස්සේ බොහොම කාලයක් ගත කරා. මොකද සුනාමියට පස්සේ අපි පරිශ්‍රණ ගොඩක් කරා. සුනාමිය වෙනකොට මම ලංකාවේ හිටියේ. හැබැයි සුනාමිය ගැන අහලා තිබුණාට සුනාමිය දැකලා තිබුණේ නැහැ. ඉතිහාස කතාන්තරේ තමයි එතනක් තිබුණේ. ඉතින් අපි ගියා දකුණු පළාතට. යනකොට මගෙන් බටහිර මගේ මිත්‍රයෝ ඇහුවා ඔබතුමා යන්නේ මොනව කරන්නද කියලා. මොකෝ මම දන්නේ නැහැ. මම යන්නේ ජනතාවගෙන් ඉගෙනගෙන බලලා කරන්න ඕන දේ කරන්න කියලා. නමුත් ඒ දිගු ගමනේ අපි ගොඩක් මිනිස්සුන්ගෙන් ඉගෙනගෙන කරපු පරිශ්‍රණ අද ගත්තාම ජාත්‍යන්තර වශයෙන් උත් ඔය වගේ හදිසි ඛේදවාචක ඇති වුණාම කරන දේවල් වලට වෙන මැදිහත් වේ. විශේෂයෙන්ම කොග්නිටිව් බිහේවියර් තෙරපි වගේ රිසර්ච් අපි ගොඩක් කරේ මිනිසුන්ගෙන් ඉගෙනගෙන. ඉතින් ඒකත් එක්ක එහෙම වැඩ කටයුතු ප්‍රමාණයක් කරලා තියෙනවා. මොකද තැනට ආවා අපි මිනිසුන්ගෙන් ඉගෙනගෙන. මිනිසුන්ගෙන් ඉගෙන ගන්නට තියෙනවා පරිශ්‍රණ සම්බන්ධයෙන් කරද්දි. මම හිතන්නේ අලුත් සංකල්පය පිළිබඳව අපි කතා කරමු. PPIE. මොකක්ද මේ PPIE? ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ patients and public involvement and engagement කියලා. ඒ කියන්නේ දැන් අපි දැන් මම මනස පිළිබඳ විශේෂඥවරේ. මම විෂාදය ගැන කතා කරනවා පරිශ්‍රණ කරලා පොතපත කියවලා. හැබැයි විෂාදය එහෙම නැත්නම් ડિප්‍රෙෂන් මානසික අපීඩනය කියලා හැදිච්ච පුද්ගලයෙක් සහ ඔහුට ආවතේව කරන දෙමව්පියෝ එහෙම නැත්නම් සහෝදර සහෝදරියෝ ඒගොල්ලන්ගේ ජීවිත අත්දැකීම අනුව ඒගොල්ලෝ විශේෂඥයෝ. අපිට තියෙන්නේ පොතපතෙන් උකහාගත්ත සහ එළියෙන් ඉඳලා බලලා ලබාගෙන. ඒක කවදාකවත් ඒ මිනිස්යාගේ හිත ඇතුළට ඇතුල් වෙලා ඒ ජීවිතවලට ඇතුල් වෙලා ලබා ගන්න බැරි දෙයක්. ඉතින් ඒ එතකොට ඇත්තෙන්ම මේ අපි වෛද්‍යවරු බවට පත් වෙලා තියෙන රෝගින් නැත්තම් වෛද්‍යවරු නැහැනේ. අපි මේ කියන දැනුම ඔක්කොම අපි ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්. ඒක නිසා අපි ඔය PPI කියන සංකල්පය තුළ
අපි විශ්වාස කරනවා රෝගීන් සහ සාමාන්‍ය ජනතාව ජීවන අත්දැකීම් තුළ විශේෂඥවරු. මෙතන වැරදි සංකල්පයක් තියෙනවා අපි ලෝකෙන් උකහා ගන්න දැනුම, මිනිසුන්ගෙන් උකහා ගන්න දැනුම, පත පොතෙන් උකහා ගන්න දැනුම, ඉතිහාසයෙන් උකහා ගන්න දැනුම හරහා අපි විශේෂඥ බවට පත් වෙනවා. ඊට පස්සේ අපි උපකල්පනය කරනවා හරි එහෙම නැත්නම් වැරදි මනෝභාවයක ඉන්නවා අපි හැමදේම දන්නවා කියලා. අපි හැමදේම දන්නේ නැහැ. දැනුම කියන දේ කවදාකවත් කියලා පැමිණෙන්න බෑ. මම තාමත් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නේ අර අපි පරිශකයේ විදිහට කරන්නේ මොකද්ද? සාමාන්‍ය රෝගීන් දිහා බලලා ඒවයින් ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා එහෙම ඉගෙන ගන්න බොහොම දේවල් තියෙනවා. එහෙම තමයි ඉගෙනගෙන තියෙන්නේ මිනිස්සු. දැනුම ඉස්සරහට යන්නේ මේ සාමාන්‍ය ජනතාව සහ රෝගීන් විශේෂ සෞඛ්‍ය පරීක්ෂණ ගත්තාම ඒගොල්ලෝ හරහා. ඒකත් එක තමයි අපි කියන්නේ මේ පරිශනවල කොටස්කාරයෝ සහ අයිතිකාරයෝ බවට ඒගොල්ලෝ පත් වෙන්න ඕන. පරිශන කිරීම හුදු විද්වතුන්ට පමණක් බාර දීලා ඒක කොන්ත්‍රාත්තුවක් බවට පත් කළා තියෙන ක්‍රමය වැරදි. එතකොට රෝගීන්ගේ පැත්තෙන් ගත්තහමත් ඒගොල්ලෝ උපකල්පනය කරනවා නම් දොස්තර මහත්වරු තමයි මේ හැමදේම දන්නේ. විශේෂඥ දැනුම මේගොල්ලන්ට තියෙනවා. හැබැයි රෝගීන්ට සහ රෝගීන්ගේ දෙමෝපියන්ට ඒ සමාජ ජනතාවට වගකීමක් තියෙනවා. මොකද අලුත් දැනුමේ ප්‍රතිලාභණි අපි ලබන්නේ දැන් මේ අපි මේ රූපවාහිනී කතාවම යන්නේ නව තාක්ෂණයේ දැනුම හරහා. මේකත් මේ දැනුම පරිශන හරහා ගොඩනගිච්ච එකක්. ඒතකොට ඒ වගේ ප්‍රතිලාභ ලබන අපිට යුතුකමක් සදාචාරාත්මක වගකීමක් තියෙනවා. ඒ වගේ කොටස්කාරයෝ සහ අයිතිකාර බවට පත් වෙන. ඒක නිසා මේක සාමූහික වැඩක්. එතෙන්දී ඇත්තටම බටහිර රටවල්වල ඔප්පු කරලා තියෙනවා පරිශනයක් සංකල්පීය පදනමෙන් ගොඩනගින්නේ මේ රෝගීන් සහ මහජනතාව අනුසාරයෙන් නම් ඒ පරිශනවල වටිනාකම වැඩි. ඒවා ඉස්සරහට යෑම වැඩි. සහ උන් සැබෑ කොටස්කරුවන් කරගන්නට පුළුවන් නම් පැහැදිලිව පාර්ශ්වකාරී වඩා පැහැදිලිව. මේ කියන්නේ අපි දැන් මෙහෙමනේ මම පරිශනයක් කරන්නේ මම වඩා වැදගත් කියලා හිතන දෙයක්. මට වඩා වැදගත් හිතන දෙයක්. මොකද හුඟක් වෙලාවට විද්වතුන් විදිහට අපි පරිශන කරන්නේ උපාධි නිබන්ධන සඳහා. සමහර උපාධි නිබන්ධන පුස්තකාලවල පුස්කනවා. ඒ ලබාගෙන දැනුම අපි බෙදාහන්න. දැනුම කියන්නේ අහසින් කඩන් වැටුනේත් නැහැ. තනි ඔළුවක් තුල හැදුනේත් නැහැ. දැනුම හැමතිස්සෙම යන තවත් කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට. ඒතර මගේ පශ්චාත් උපාධියේ මම කරපු නිබන්ධනේ මම කාගෙන්වත් ලබාගත් දැනුම් ප්‍රමාණයක් වැඩි දියුණු කරලා යන ගමනක්. ඒතර මට සදාචාරාත්මක යුතුකමක් වගකීමක් තියෙන එක බෙදා හදා ගන්න. ඒතකොට එහෙම කරනකොට ඒවා අපි අනිත් අයගෙන් උකහා ගන්න දේවල්. ඒතකොට බටහිර රටවල පෙන්ලා තියෙන එහෙම පරිශන කරනකොට පරිශන පිළිබඳ මොකද්ද පරිශන කරන්න ඕන ශාස්ත්‍රය? පරිශනයේ සුවිශේෂ ප්‍රශ්නය මොකක්ද? නිමිත්ත මොකක්ද කියන එකත් ජනතාවගේ පැත්තෙන් ඒගොල්ලන්ගේ ප්‍රමුඛත්වයට දීලා කරාම ඒවා ඉස්සරහට යනවත් වැඩි නව දැනුමේ ගුණාත්මක භාවයත් වැඩි. මොකද මට ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ අර කියුරියොසිටි ඩ්‍රිවන් රිසර්ච්. ඒ කියන්නේ මගේ ඔළුව ඇතුලේ ඇතිවෙන යම් කිසි කුතුහලයක් මත ඇතිවෙන පරිශන නොකළ යුතුයි කියලා. හැබැයි පරිශනවලත් පදනම වෙන්න ඕන ජනතාව සහ රෝගීන්ගේ උවමනාවට ප්‍රමුඛත්වය. අපි කතා කරමු තවදුරටත් මේ ගැන ඊටමත් වෙන ලබා ගැනීම පුංචි විරාමයක් මේ ඔබේ ජීවිතයට. සිදුවන සිදු කරනු ලබන පරිශන පිළිබඳව ඒ සඳහා රෝගීන් මහජනතාව සක්‍රියව දායක කර ගැනීම කොටස්කරුවන් හැටියට සහභාගී කර ගැනීම පිළිබඳව අපි කතා කරමින් හිටියේ. මහජනතාවට දැන් අපේ රටේ පරිශන සිද්ධ වෙනවනේ, පරිශන කරනවා. හැබැයි තොරතුරු ලබා ගන්නට, දත්ත ලබා ගන්නට අපි මහජනතාව හෝ රෝගී ජනතාව උපයෝගී කර ගන්නවා. ඒකයි ඔය සක්‍රියව කොටස්කරුවන් හැටියට ටේක් හෝල්ඩර්ස්ලා හැටියට මේ සම්බන්ධ කර ගැනීම වෙනස් වෙන්නේ. ඒක ලොකු වෙනසක් තියෙනවා. දැන් පරිශනයකට සහභාගී වීම. දැන් අපි රෝහල් වල පරිශන කරනවා. බිම් මට්ටමේ පරිශන කරනවා. එතකොට ජනතාව තොරතුරු සැපයීම සඳහා පමණක්. අර සරල භාෂාවෙන් කියනවා නම්බර බවට පත් වෙනවනේ. එතකොට ඒගොල්ලන්ගෙන් තොරතුරු ටික ගත්තා. අපි පරිශන කරා. ඊට වඩා එහා ගිය සංකල්පයක් අපි මෙතන කතා කරන්නේ. ඒ කියන්නේ පරිශනයේ පරිශනය කළ යුත්තේ කුමක්ද කියන එක ගැන පටන්ම ඒ
උදවිය දායක කරගෙන මම ඔබතුමට උදාහරණයක් දෙන්න දැන් අපි තුරු අවුරුදු පහේ ලොකු පරීක්ෂණයක් සැලසුම් කරා ඔටිසම් කියන රෝගය පිළිබඳව ඔටිසම් කියන්නේ මේ මනසේ සහ ස්නායු පද්ධතියට අදාළ තියෙන යම් කිසි තත්යක් ඒක රෝගයක් කියනත් මම කැමති නැහැ සාමාන්‍ය දරුවෙක්ගේ වර්ධනය මානසික වර්ධනය පොඩ්ඩක් වෙනස් වීමක් තියෙන එතන අපි අවුරුදු පහක පරීක්ෂණයක් සැලසුම් කරා පහුගිය ඔක්තෝබර් මාසේ ලංකාවේ කරන්න. ඒකට අපි ඉන්දියා, පකිස්තාන, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය වගේ ඇවිල්ලා ලංකාවේ විශේෂඥවරු වෛද්‍යවරු සමග ඕටිසම් දරුවෝ ඉන්න අම්මලා කණ්ඩායමකුත් ඒකට සහභාගී කරගත්තා. ඒ කියන්නේ ඒගොල්ලන්ගෙන් තමයි අපි ගත්තේ මග පෙන්වීම. ඒගොල්ලන්ට වඩා වැදගත් වෙන්නේ මොන මොන අංශද? මොකද ඕටිසම් කියන රෝගයේ විශේෂයෙන් චර්යාව පිළිබඳ ගැටලු තියෙනවා. එතකොට ඒ චර්යාව තුළ ඒ අම්මලා ඒ දරුව වැඩි දියුණු කරලා අම්මලා පස් හය දෙනෙක් සහභාගී වුණා ඒගොල්ලොත් එක්ක වැඩ කරනයි ඒගොල්ලෝ අපිට කිව්වා ඒගොල්ලෝ මේක ගැන දැනගත්ත විදිහ ඒගොල්ලෝ තව දුරට ඉගෙන ගත්ත විදිහ ඒ ළමයි වෙනුවෙන් පරීක්ෂණය කරන්න ඕන නම් කර යුතු දේවල් එතකොට සමහර දේවල් අපි අරගෙන ආපු කල්පිත පවා අපි වෙනස් කරා අර පරීක්ෂණය සැලසුම් කරන්න එතනින් නවතින්නෙත් නෑ ඊට පස්සේ ඒගොල්ලෝ මේ පරිේෂණය කිරීමේදී අධීක්ෂණ මට්ටමටත් අපිපත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මුළු සමස්ත ක්‍රියාදාමය තුළ දත් එකතු කිරීමේදී විතරක් නෙමෙයි. මේගොල්ලෝ කොටස්කාරය බවට පත් වෙනවා. ඊළඟට අපි හිතමු අපි ගන්න දත්යන් අපි විශ්ලේෂණය කරලා ඒවා විග්‍රහ කිරීමේදී අපි අරගොල්ලන්ව සම්බන්ධ කරගන්න. මේ සමස්ත ක්‍රියාවලියේ එතකොට ඒගොල්ලෝ හුදු දත් සපයන උදවිය පමණක් නෙමෙයි. මේ පරිේෂණ ක්‍රියාදාමයේ ගෞරවනීය කොටස්කාරය. එතකොට ඊළඟට ඒ පරිේෂණ ඉවර වුණාම බොහෝ විට වෙන්නේ අපි නිබන්ධන පළ කරනවා, ජාත්‍යන්තර සංග්‍රහවල පළ කරනවා. හැබැයි අපි ඉන් එහාට විශ්වාස කරනවා පරිේෂණ හැම තිස්සෙම ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑමක් කළ හැකි විය යුතුයි. එතකොට එතෙන්දිත් අර රෝගීන්ගේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ සම්බන්ධ කරගත්තාම ඒගොල්ලන්ට හඬක් එනවා. මේ පරිේෂණ දත්තවලට තව වැඩි වටිනාකමක් දෙන්න. එතකොට ජාත්‍යන්තර අධ්‍යක්ෂින් ප්‍රමාණයක් තියෙනවා. එහෙම කරන පරිේෂණ වලින් සොයා ගන්න දේවල් සහ ඒගොල්ලෝ කොටස්කාරය බවට පත් වුනහම ප්‍රතිපත්ති සම්පාදකවරු දේශපාලඥයෝ ඊළඟට රජයේ නිලධාරීන් ඒකට ඇහුම්කන් දෙන එකේ බලපෑමත් වැඩි කියලා. ඒ කියන්නේ ඒ ඔබතුමා මට හිතරද චෝදනාවක් කරන කල හැකි විය යුතුයි. ඒ කියන්නේ එහෙම නැහැ. එහෙම මදි කියලා මං කියන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ හුඟක් වෙලාවට දැන් සමහරලාට සැලසුම් සම්පාදනය කරන්නේ ඉහළ සිට පහළටනේ. টপ ඩවුන් කියලා අපි කියන්නේ. අපි වාඩි වෙනවා. අපි හිතනවා අපි හැමදේම දන්නවා. අපි වාඩිලා වායු සමීකරණය කරපු කාමරයක අපි සැලසුම් කරන එක නිවැරදි නැහැ. පරීක්ෂණ වලටත් ඒක එහෙම තමයි. යුද්ධයක් කරන්න බෑනේ කොළඹේදල. යුද්ධයට ෆ්‍රන්ට් එකට යන්න ඕනේ. ඒ වගේ මේ රෝගවලට ඉරහිව කරන යුද්ධයක්නේ පරීක්ෂණ හරහා අපි කරන්නේ. එතෙන්දී ඒ ජනතාව ඒ රෝගීන් ඒගොල්ලන්ගේ හඬට ඇහුම් කන් දීලා ඒගොල්ලෝ කොටස්කාරය බවට පත් කරගත්තාම මේවායේ ලැබෙන ප්‍රතිලාභ තවත් වැඩි දියුණු වෙනවා කියන සංකල්ප තමයි අපි කියන්නේ. ඒක නිසා ගෞරවනීය කොටස්කාරය බවට පත් කර ගැනීම තමයි මේ සංකල්පය තුළ තියෙන්නේ. හුදු පැසිව් ඒ කියන්නේ සක්‍රීය නොවිච්ච දායකත්වයක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ පරිේෂණ බල කොටස්කාරය බවට පත් කරගෙන සහ ලැබෙන ප්‍රතිලාභද උන්ට හිම විය යුතුයි. ප්‍රතිලාභ ඒගොල්ලන්ට අනිවාර්යෙන් හිම වෙන්න ඕන. මොකද පරිේෂණ වල අවසාන ප්‍රතිඵලය ඇති වෙන්න ඕන රෝගීන්ටනේ. රෝගීන්ට සහ උන්ගේ පවුල් වලට. අපි පරිේෂණ කරන්නේ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන පබ්ලික් ගුඩ් කියලා. කියන්නේ මහ ජනතාවගේ සුබසිත සහපත සඳහා. ඒක එහෙම තමයි වෙන්න ඕන. ඒවයි ප්‍රතිලාභ වක්‍රාකාර අපිට එනවා. මම නෑ කියන්නේ. දැන් මම මාව ලෝකෙට දන්නේ පරිේෂණ කළා තියෙන නිසා. ඒ ප්‍රතිලාභය තියෙන හැබැයි අපි කියන්නේ තමන්ගෙන් ඔබට හිතන ඒ කියන්නේ පරිේෂණ කරනකොට ඒ පරිේෂණ කෙරෙන්න ඕන හුදු උසස් වීමක් සඳහාවත් උපාධියක් සඳහාවත් නෙමෙයි පමණක් නෙමෙයි. මොකද ඒක ප්‍රතිලාභයක් තියෙනවා. හුදු ඒ සඳහා පමණක්ම නෙවෙයි තමන්ගෙන් ඔබට හිතලා ඒ දැනුම සමාජගත කරන්න පුළුවන් විදිහේ තමයි ඒකට මෙදිහත් වෙන්න ඕන. ඒක තමයි දැනුමට නියම වටිනාකමක් එන්නේ. මොකද අපි දැනුමේ අපිත් විද්වතුන් විදිහට අපිත් දැනුමේ ප්‍රතිලාභ ලබන්නේ. හැබැයි ඒ ප්‍රතිලාභ වැඩිපුර එන්න ඕන ජනතාවට කියන තැන තමයි අපි ඉන්නේ. ඒක තමයි ප්‍රස්තාවරේ. මචරතුමා දැන් පොදු මහ ජනතාව මේ වගේ පරිශ්‍රණ සඳහා සහභාගී කරගන්නවා කිව්වහම ඔවුන් බොහෝ විට ප්‍රතික්ෂේප කරනවානේ. අපිට බෑ ඔව්වා කරන්න. සර්ලට තමයි මේවා කරන්න පුළුවන්. මේ ඇයි මොකද්ද මේකට හේතුව? මම හිතනවා ඔවුන් දැනුමෙන් අඩු හින්දා ඔවුන්ට හිතනවා ඇති හිනමානයක් ඇති අපිට බෑ මේවා කරන්න. ඒක වැරදි ආකල්පයක් මත පදනම් වෙච්ච මනෝභාවයක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මොකද අපි
පවරාගත් දෙයක් තියෙනවා නැති රෝගිනුත් සමහරලාට විශ්වාස කරන ඕගොල්ලන්ගේ පවුල් අපිට ලෙඩේ බාර දීලා තියෙනවා. දැන් බලන්න දියවැඩියාව කියන සංකල්ප ගන්න. ගත්තහම දියවැඩියාව පාණය කරන්න නම් චර්යාව තමයි වෙනස් වෙන්නේ. චර්යාව කියන්නේ කන බොන හැටි. තමන්ගේ ජීවන රටාව. එතකොට ඒකේ අවසානයේ අයිතිය තියෙන්නේ රෝගීන්ටනේ. එතකොට ඒගොල්ලන්ට ඒක කරගෙන යන්න අපිට යම් යම් මඟ පෙන්වීමක් විතරයි කරන්න පුළුවන්. එතන ඒ දැනුමේ යම් කිසි පරස්පරයක් තියෙනවනේ. අපි ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබලා දැනුම උකහාගෙන තියෙනවා. විධිමත් අධ්‍යාපනය. අවිධිමත් අධ්‍යාපනය හරහා ජීවන අත්දැකීම් එක්ක ඉන්න මහජනතාව පොඩි මන්දගාමී බවක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා කියන එක නොදැන සිටීම. ඉතින් ඒක වෙනස් වෙන්න ඕනේ. එතන මේක ආකල්පේ ප්‍රශ්නයක්. ඒ නිසා විද්වතුන් විදිහට අපිට ලොකු බරපතල වගකීමක් තියෙනවා. ඔවුන් බල ගන්නවා සහ ඒගොල්ලන්ට තේරුම් කරලා දෙන්න නැහැ. ඕගොල්ලොත් මේ දැනුමේ පාදක කරුවෝ. අයිතිකාරයෝ. ඒක නිසා මේක සාමූහික වැඩක් කියලා ඒගොල්ලෝ දිරිගන්නලා විද්‍යාත්මක මඟ පෙන්වීම අපිට කරන්න පුළුවන්. හැබැයි සමාජගත දැනුම එදිනදා උකහාගත් දැනුම මේකට බද්ධ කිරීමේ යුතුකම් වගකීම තියෙන ඒගොල්ලන්ට. දැන් අපි හිතමු දැන් ගෙදර ඉන්න අපි ඔබට මුලින්ම ආමන්ත්‍රණය කරේ. ඔබට එහෙම හිතනවා නම් ඔබ රෝගියෙක් වන්නටම අවශ්‍ය නැහැ. සමහරට ගෙදර රෝගියෙක් නැති වෙන්නත් කමක් නැහැ. ඔබට පුළුවන් නම් ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් මේ සඳහා සම්බන්ධ වෙන්නට මාචරතුම කොහොමද ඒගොල්ලෝ අපි පරිශ්‍රණ සංවර්ධන ආයතනයේ පිහිටලා තියෙන්නේ බත්තර මුල්ලේ ලිලි මාවතේ අපමන් මේ දුරකථන අංක දෙකක් දෙන්නම් 566-28-95 එහෙම නැත්නම් 286-30-84 මේ දුරකථන අංක වලට කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට අපි විශේෂ කණ්ඩායමක් හදාගෙන යනවා මේ සාමාන්‍ය ජනතාව සහ රෝගීන් ඕනම මට්ටමක අපට අදාළ නැහැ ඉගෙනගෙන තියෙනවද නැද්ද කියන්නේ මේ සම්ප්‍රදායික දැනුම තියෙන ඕන කෙනෙකුට මේකට දායක වෙන්න පුළුවන්. අපි ආයෝජනය කරනවා අපිට මඟ පෙන්වන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න කොටස්කාරය බවට පත් වෙන්න මේ සංස්කෘතිය පරිශ්‍රණ සංස්කෘතියේ යම් වෙනසකට දායක වෙන්න කියලා. දැන් එතකොට කාට හරි හිතෙන්න පුළුවන් සෞඛ්‍ය සම්බන්ධයෙන් විතරද පරිශ්‍රණ දැන් අද තියෙන මේ විවිධ වගාවන්ට සිදු වෙලා තියෙන හානිත් ඒ සම්බන්ධව හෝ පරිශ්‍රණ කරන්නට පුළුවන්. ඔව් අපි දැනට අපි මැදිහත් වෙලා තියෙන ආයතනයේ සෞඛ්‍ය සම්බන්ධ පරිශ්‍රණ පමණයි. නමුත් අපි බටහිර සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳ විතරක් නෙමෙයි. ඇත්තරම දැන් මේ සාකච්ඡාව ඉවර වෙලා මම යනවා ආයුර්වේද වෛද්‍යවරු විශේෂඥවරු කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙනවා. අපි ආයුර්වේද වෛද්‍ය පරිශ්‍රණ කිරීම කල් දාලා තිබ්බා. මොකද බටහිර වෛද්‍යවරු හැටියට අපි විශ්වාස කරා අපිට ඒක කරන්න අයිතියක් නැහැ. අර පාර්ශවකාරයෝ නැතුව කියලා. දැන් අද මේ සාකච්ඡාවෙන් පස්සේ අපි එහෙම කණ්ඩායමක් එක්කත් සම්බන්ධ වෙනවා. හැබැයි අපි ඉන් එහාට ගිය දැන් එතන වෛද්‍ය පරිශ්‍රණ කිව්වහම වෛද්‍ය පරිශ්‍රණ වලට අනිත් ශේෂ්ඨවල දේවල් වල තියෙන සම්බන්ධය අමතක කරලා අපි කතා කරන්නේ දරිද්‍රතාවය සෞඛ්‍ය ප්‍රශ්න හා අනිවාර්යෙන් සම්බන්ධයි. ඒ වගේ පරිශ්‍රණ කරන සමාජ විද්‍යාත්මක පරිශ්‍රණ වලටත් අපි මැදිහත් වෙනවා. හැබැයි කෘෂිකාර්මික පරිශ්‍රණ පැත්ත අපි දැනට කෙරිලා නැහැ. හැබැයි ඊට අදාළ ජාන තාක්ෂණය පිළිබඳ අපි ජාන පරිශ්‍රණාගාරයක් හදලා තියෙනවා. මොකද අපි දැඩි ලෙස විශ්වාස කරනවා මේ රටේ ජාන පිටරැවීම ප්‍රතිපත්තියක් විදිහට වැරදි. ඒක ආචාර ධර්ම වලට විරුද්ධයි. හැබැයි ජාන දැනුම අදාළ පරිශ්‍රණ මේ රටේ කෙරෙන්න ඕනේ. ඒක නිසා මචරතුම අපි තවදුරටත් කතා කරමු. ඊට මත්තෙන් ලබා ගන්න පුංචි විරාමයක් මේ ඔබේ ජීවිතේට දෙදෙන්න. නිතුපියන් ඇහෙන නව හැඟුම් පිපිදෙන හිත පුරවන ඇස පිරවන පිනි බින්දු විසිරෙන මේ අනුදේ ජීවිතයට ඉඩදෙන්න. Sirasa TV, the people's Nitupiyan ehrena nava hegum pipidena hitu purvana asu pinuvana pini bindu visirena me arunode jeevithayata idadenna engalante කේල් විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය චිකිත්සාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අතුල සුමතිපාල මහතා සමගින් අපි සාකච්ඡා කරන්නේ දැන් මනෝ සෞඛ්‍ය පිළිබඳව සංගරණයක් පසුගියදා සිද්ධ කරනු ලැබුවා. මේක මොකක්ද මේ මොකක්ද ඒක? ඔය ඇත්තම ඒක 2007 අපි කරේ සුනාමියට පස්සේ
බොහෝ දෙනෙක් බටහිර රටවලින් කිව්වා මේ post traumatic stress disorder පස්වාත් අක්‍රමතා කියලා බොහොම දිව ලොක්කන වචනයක් ඒකට කියන්නේ මහා පරිමාණයෙන් ඇති කියලා 50යි 60යි කියලා මොකද ඒක ඒකත් ඇත්තටම වියට්නාම් යුද්ධයෙන් පස්සේ ඇමරිකාවේ සොල්දාදුවන්ට ඇතිවෙච්ච රෝගී තත්ත්වයක් ඒ කියන්නේ ඕනම ව්‍යසනයකට මුහුණ දුන්නාම එන තත්ත්වයක් ඉතින් එහෙම අනාවැකි පළ කරා මේ තත්ත්වයේ උඩ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අපිට අපෙන් ඉල්ලීමක් කරා දීප ව්‍යාප්ත මානසික සෞඛ්‍ය සංගණනයක් කරන්න කියලා අපි තුරුණ ගෙහිනරත් ඇතුළුව කරන්න සූදානම්ෙන් හිටියා වාසනාවට කරන්න බැරි වුණා අපි 10000ක නියැන්දියක් මුළු රටේ කරා කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ ඩොලර් 30000ක් කියන ඉතාම අඩු මුදලකට ජාතික යුතුකමක් විදිහට ඒක 90 අපි හොයාගත්ත ඇත්තරම මේ post traumatic stress disorder කියන එක 1.9යි අපේ රටේ හැබැයි 100% හොඳ මට්ටමක්ද මහචාර්ය හොඳ අන්තිම හොඳයි හැබැයි පොදුවේ ගත්තම 10%කට නොඑක ආකාරي මානසික ව්‍යාකූලතාවයන් තිබුණා 10%ක් ඒක ඉතින් බටහිර රටවල් එක ගත්තත් ඒ පරිමාණය තමයි තියෙන්නේ ඉතින් ඒත් වැඩියෙන්ම තිබුණේ මන්නාරම දිස්ත්‍රික්කයේ තමයි ඒ සෞඛ්‍ය ඒ සමීක්ෂණය පදනම් වෙලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මානසික රෝග පිළිබඳ විශේෂඥයෙක් මන්නාරමට පත් කරා මං කියන්නේ ඒක තමයි අර බලපෑම හරි ඊට පස්සේ නියුන් දරුවන් පිළිබඳ සංගරණය නියුන් දරුවන් මෙහෙම අපි කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළත නියුන් ලේඛනාගාරයක් ගොඩනගලා තියෙනවා ගෙයින් ගෙට ගිය සංගණනයක් කරලා කොළඹ දිස්ත්‍රික්කයේ නියුන් දරුවන් යුගල 10000ක ලේඛනාගාරයක් අපි සතුව තියෙනවා අපේ පරිශන ආතනේ මුළු රටේම ගත්තාම තව වෙනම නියුන් දරුවන් 20000කට ආසන්න ප්‍රමාණයක අපි අලුතෙන් පටන් ගත්ත මේ අවුරුද්දේ අවුරුදු 18ට අඩු නියුන් දරුවන් පිළිබඳ ලේඛනාගාරයක් ඒ හරහා අපි කරපු පරිශන ගොඩක් තියෙනවා වැඩිහිටි නියුන්ගේ මානසික රෝග පිළිබඳ ඊළඟට දියවැඩියාව හෘද රෝග පිළිබඳ එහෙම බොහොම පරිශන ගොඩක් කරලා තියෙනවා එතෙන්දෙත් දැන් දියවැඩියාවට අදාළව බටහිර රටවල් වලින් විශ්වාස කරපු සමහර දේවල් අපේ රටට ගැලපෙන්නේ නැති බවත් අපි ඒ හරහා හඳුනාගෙන තියෙනවා දැන් ඊළඟ අපේ ව්‍යාපෘතිය තමයි මේ නියුන් දරුවන්ගෙන් අර මම කියපු නියුරෝ ඩෙවලොප්මන්ට් ඩිසෝඩර් කියන්නේ මනසට අදාළව ඇතිවන කටයුතු පිළිබඳ පරිශනයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳ තොරතුරු මේ ගවේෂණ සංග්‍රහයේ අඩංගු කොට තිබෙනවා මේක ගවේෂණ ඇත්තටම අපි විශේෂ කලාපයක් පත් කරා ගවේෂණ ගැනත් වචනයක් කියන්න ඕන ගවේෂණ කියන්නේ අපි අවුරුදු 15කට ඉස්සෙල්ලා ආරම්භ කරපු සංගරාවක් භාෂා තුනෙන්ම පල කරනු ලබන එකම සංගරාව ලංකාව ඇතුලේ අපි දැනට මේන් පිටපත් 500ක් පාසල් පද්ධතියට නොමිලේ දෙනවා අපේ තේමා තමයි තේමා සහිතව තමයි ඕක අපේ අර ඊළඟ කරන ව්‍යාපෘතියට අදාළව දකුණු ආසියාවේ නියුරෝ ඩෙවලොප්මන්ට් කියන එකේ සහ පරිේෂණ හැකියාවන් රට තුල ප්‍රචලිත කිරීමේ කරන ව්‍යාපෘතියේ සංගරාවෝ ඒ ගවේෂණ සංගරාව අපි භාෂා තුනෙම ওই සංගරාවේ තියෙන එකම සංගරාව අපි ඒක ඇත්තටම පළ කරන්නේ උසස් අධ්‍යාපනය ලබන ළමයින්ගේ ව්‍යාපෘති වලට අත්ලක් විදිහට තොරතුරු පරිේෂණ ක්‍රමවේදයන් පිළිබඳව සහ ඒගොල්ල බලගැන්වීමට කරන දෙයක් අපි දැනට 500ක් තමයි අපිට නොමිලේ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ ඉලක්කය තමයි ලංකාවේ තියෙන පාසල් 4500ටම නොමිලේ ඔක ලබා දෙන්න. ඒක ඉලක්ක කරන් යන්නේ අනාගත පරිේෂණ වලට දරුවෝ පෙළගස්සලා ඒ මනෝභාවය හදලා ඒගොල්ලෝ බල ගන්නන්න. මොකද දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය තුල තියෙන එක සාධනීය ලක්ෂණයක් තමයි උසස් පෙළ ව්‍යාපෘති තියෙනවා. කේවල් සහ ඒකීය කියලා. ඒකේ ඒවට උදව් උපකාර කරන්න තමයි අපි ඕක කරලා තියෙන හැබැයි ඒකට ලැබිලා තියෙන බර මදි කියලා අපි විශ්වාස කරන්නේ මොකද ඊටම වටිනා කොටසක් නමුත් මම දෙමව්පියන්ගෙනුත් විශේෂ ඉල්ලීමක් කරනවා දැන් හුඟක් වෙලාවට අපේ රටේ කරන්නේ ළමයිව ටියුෂන් යවලා පොතපත කියන පවතින දැනුම ඉගෙනගෙන නැවත බෙදාහැරීම බෙදාහැරීම හැබැයි මේ උසස් පෙළ ව්‍යාපෘතිය තුළ අපි දකින ඊටම සාධනීය දෙයක් ළමයින්ගේ මනෝභාවය පෙළගස්සන්න පුළුවන් පරිේෂණ කිරීම සඳහා ඉතින් ඒක සඳහා අපි මේ පල කරන සකරාවක් තමයි මේ. එතකොට තමයි වැඩමුළු දෙකක් සහ අර පාසලේ අපි දැන් නියුන් දරුවන් ආශ්‍රිතව ආරක්ෂක පාසල ආරක්ෂක පීඨයට අදාළව තියෙන පාසලේ පළවෙනිදා අපි පොඩි වැඩමුළුවක් කරනවා. ඒ ඒ පාසලේ ඉන්න නියුන් දරු යුගල් 33ක්. ඒක අපි කරන්නේ ඒ නියුන් දරුවන්ව අපේ පරිේෂණ සඳහා කොටස්කාරය බවට පත් කරගන්න. සමීක්ෂණයක් නෙමෙයි එතන කරන්නේ පරිේෂණයකුත් නෙමෙයි. ඒ නියුන් දරුවෝ සහ ගුරුවරු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගයත් ඇතුව ඒගොල්ලන්ට මේ සංකල්පය තේරුම් කරලා දෙන්න. ඊට අමතරව පස්වෙනිදා අපි කරනවා වැඩමුළුවක් මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර ධර්ම කමිටුවල සමාජිකයන්ට සහ නායකයන්ට මේ PPIE කියන සංකල්පය ජනතාව පරිශ්‍රණවල කොටස්කාරය බවට පත් කර ගැනීම
ඒක බොරැල්ලේ PIM කියන්නේ එතන කියන්නේ අපි post graduate institute of management වල තියෙනවා ඊළඟට අංගොඩ මානසික සෞඛ්‍ය ආයතනයේ 6 වෙනිදා වැඩමුළුවක් කරනවා ඒකත් මේ PPIE කියන සංකල්පය ප්‍රචාරිත කිරීම සඳහා සාමාන්‍ය ජනතාවට සහ වෘත්තිකයන්ට කරන දෙයක් මේ වැඩේට ඉදිරියට එන්න ඔය වැඩමුළු තුන අපි කරනවා රජරට විශ්වවිද්‍යාලයේ 7 වෙනිදා අපි වැඩමුළුවක් කරනවා මොකද රජරට විශ්වවිද්‍යාලයේ තියෙන දෙපාර්තමේන්තුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව ඒගොල්ලන්ගෙන් ඇත්තටම දැන් මේ වෙනකොටත් යම් කිසි මට්ටමකට අපි කියන පරිේශන PPI වැඩේ කරනවා මොකද රජරට විශ්වවිද්‍යාලයේ ඒ දෙපාර්තමේන්තුවේ රෝගීන් සහ සාමාන්‍ය ජනතාව පරිේශන සැලසුම් කරලා ඒවා කරලා ඒවා විශ්ලේෂණය කරලා කරගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා අපි ඒ ඇත් එක්කත් බද්ධ වෙලා ඒ වැඩත් කරනවා මේක අපි මම හිතන්නේ සමාජගත කරන්න හොඳ ආරම්භයක් අපිට ලැබිලා තියෙනවා බොහොම කටි මහචරතුමා දැන් ඔය පරිශ්‍රණ කරනකොට මේවට අපි දායක වෙන්නට සමහරවිට මිනිස්සු බයයිනේ මේව මොනවද දන්නේ අපි නිකන් අර පරීක්ෂණ මීයන් බවට පත් වේද දන්නේ නැති මේ බොහොම කටිෙන් මේකට පැහැදිලිවම පරිශ්‍රණ වල ඒකේ අනිත් පැත්ත තමයි ආචාර ධර්ම. අපි පරිේශන ආචාර ධර්ම පිළිබඳ සුවිශේෂ අවධානයක් සහ වැඩ කටයුතු කරලා තිනවා. අපි පරිේශන ආචාර ධර්ම පිළිබඳවත් පරිේශන කරලා තිනවා. ඒක නිසා අර මේ කාසියක දෙපැත්ත වගේ පරිේශන සමග අනිවාර්යෙන් යන්න ඕන කැලක් විදියට ආචාර ධර්ම අපි හඳුන්වගෙන තිනවා. මේකේ පිලස් තුනක් තියෙනවා. එකක් තමයි පරිේශන ආචාර ධර්ම සහ සමාජ ජනතාව ඒකට සහභාගී කොටස් කරගන්නට පත් කරගෙන. හරි. ජාත්‍යන්තර මට්ටමේ පරිශ්‍රකෙක් එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය චිකිත්සාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අතුල සුමතිපාල මහතා බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳ සිරස මාධ්‍යාලයට මම විශේෂයෙන් ස්තුති කරනවා මේ වැඩේට අවතීර්ණ වුණාට මැදිහත් වෙන්න මේ ඔබේ ජීවිතයට ඉඩ දෙන්න